අයිබෝවන් මේ නිර්මාණය තුලින් ඉගෙන ගනිමු ත්‍රිකෝණයේ ආසිත නිර්මාණ තුලින් ත්‍රිකෝණයක අන්තර්වෘත්තය නිර්මාණය කරන්නේ කොහොමද කියලා එහෙනම් අපි මුලින්ම සටහන යොදාගමු දෙලද ත්‍රිකෝණය ABC කියලා එහෙම නැත්නම් PQ වාර ගන්නත් පුළුවන් අපි මෙතන ගාවමු ත්‍රිකෝණය ABC ලෙස ගනිමු එහෙනම් ත්‍රිකෝණය මා නම් කරනවා මේ සීසය A මේ සීසය B ඉතින් සීසය C මම පැහැදිලිව ත්‍රිකෝණයක් ඇඳලා තියෙනවා මේ වෙලාවේ ඔබට පුළුවන් දැන් මේ ත්‍රිකෝණයට අන්තර්වෘත්ත නිර්මාණය කරන ආකාරය ඉගෙන ගන්න මුලින්ම කළ යුත්තේ බොහොම සරල නිර්මාණයක් මේ ත්‍රිකෝණයේ ඇතුළත තියෙනවා කෝණ තුනක් මේ අභ්‍යන්තර කෝණ තුනෙන් ඕනෑම කෝණ දෙකකට කෝණ සමච්ඡේදක නිර්මාණය කරන්න ඕනෑම කෝණ දෙකකට කෝණ සමච්ඡේදක නිර්මාණය කරන්න බොහොම ප්‍රවේශමින් කළ යුතු නිර්මාණයක් එහෙනම් දරුවනේ ඔබ බලමු කොහොමද මේක නිර්මාණය කරන්න කියලා ඉස්සෙල්ලාම මම තෝරගන්නවා ABC කියන කෝණය මේ කෝණයට කෝණ සමච්ඡේදක යදිනවා මම පෙර කරපු නිර්මාණයන් නැවත ඉදිරිපත් කරන්නේ AB බාහුවෙන් පටන් අරගෙන BC බාහුවෙන් ඉවර කරනවා මම චාපයක් ඇඳලා සුසුවරය තෝරගෙන යන්නේ මේ අරේ මට වෙනස් කරන්න පුළුවන් මම තරමක් වෙනස් කරගත්ත අරය කැමති නම් තිබුණ අරයම ගන්නත් පුළුවන් ඊපස්සේ මම තවත් චාප දෙකක් අඳිනවා මේ විදියට මෙතන දෙක කේන්ද්‍ර කරගෙන මෙතන කේන්ද්‍ර කරා යනදා ඒ වගේම මෙන්න මෙතන කේන්ද්‍ර කරගෙන දෙවන චාපය අඳිනවා දැන් මෙතන කේන්ද්‍ර කරා එක චාපයයි දෙවනෝ මෙතන කේන්ද්‍ර කරන් චාපයක් ඇඳලා මේ චාප දෙක තියදනේ වෙන වෙන මෙතෙන්දී මා රූල තියලා පැහැදිලිව අඳින්නම් රේඛාව ඔබත් පැහැදිලිව රේඛා ඇඳ ගන්න හරියටම ප්‍රේසම් වෙන්න රේඛා අඳිනකොට හරියටම සීර්ෂය බී සීර්ෂයේ ඉඳලා මේ චාප දෙක ගැපුණු තැනට අඳින්නම ඕන ඔන්න මම ඇඳ රේඛාව ඉතින් ප්‍රේසමෙන් කරන්න තොරක්ක කෝණ සමච්ඡේදකයක් හරි දැන් මම කරන්නේ ඊළඟට C කෝණය සමච්ඡේදකයක් අඳිනවා C කේන්ද්‍ර කරගෙන කැමති අරයකින් මම චාපය යොදනවා AC බාහුව ඉඳලා ආරම්භ කළා BC බාහුවට ඉවර කරනවා මම චාපය ඇඳලා ඊට පස්සේ මෙන්න මෙතන මෙතන කේන්ද්‍රය වන ලෙස මේ දෙපළ කේන්ද්‍රය වන ලෙස චාප දෙකක් අඳිනවා දුසු අරයක් තෝර ගන්නවා මම තෝර ගන්නවා මේ වගේ දුර ප්‍රමාණය පැහැදිලි වෙන්න තෝර ඉතින් මෙතන කේන්ද්‍ර කරගත්තා චාපයක් තිබ්බා මෙන්න මේ AC පාදයේ ගැපෙන තැන කේන්ද්‍ර කරගත්තා තව චාපයක් තිබ්බා ඊට පස්සේ හොඳින්ම තීරණය කර ගන්න ඕනේ මෙන්න මේ ගැපුණු තැන මෙන්න මේ C කියන සීරසයට යා කරන්න ඕන නැන්ද මම රූල තියලා මේ ලක්ෂයන් දෙක ප්‍රවේශමේ යා කරනවා ඉරි මහත නැඳ ගන්න එපා බොහොම තුඩහීනි පැන්සලකින් මේ නිර්මාණය කරන්න මේ ඉරි මහත නැඳ ගන්න එපා දෙතුන් සැරයක් එහාට මෙහාට ඇදලා ඉරි මහත් කර ගන්න එපා දැන් මේ ඕන සමච්ඡේදයක් ඇඳලා තියෙන්නේ මේ දෙන්න මුණ ගැසුණු තැන හා මුණ තැන එහෙම නැත්නම් ඡේදනය වුණ තැන මම ඕ කියලා ලකුණු කරා මෙන්න මෙතන ඉඳලා මට අවශ්‍යයි මෙන්න මේ AB රේඛාවට එහෙම නැත්නම් AC රේඛාවට එහෙම නැත්නම් BC රේඛාවට ලම්බකයක් අඳින්න මම කරන වැඩේ මෙතන OK ඉන්න කරගෙන අඳිනවා AB රේඛාවට ලම්බකයක් AB රේඛාවට ලම්බකයක් අඳිනවා හොඳින් නිරීක්ෂණය කරන්න AB රේඛාවට ඍජු දුරට වඩා තරමක් වැඩියෙන් අරය අරගෙන ඍජු දුරට වඩා වැඩියෙන් අරය අරගෙන මම මේ පැතරත් තියලා බලනවා AB රේඛාව ඡේදනය වෙනවා එහෙනම් ලම්බකය අර ගන්න පුළුවන් මට මම මෙතනින් චාපයක් තිබ්බා ඒ වගේම පහලින්
මෙතන ගේන්න කරන්න චාපයක් තිබ්බා පහලින් තව චාපයක් තිබ්බා එහෙනම් ඕක ගේන්න කරන් මේ AB රේඛාවට ලම්බකයක් හදෙන්නේ මේ ඕක කියන්නේ බාහිර ලක්ෂයක් එහෙනම් බාහිර ලක්ෂයකදලා රේඛාවකට ලම්බකයක් හදෙන්න නිර්මාණය තමයි මම මෙතන පාවිච්චි කරන්නේ එහෙනම් චාප දෙකක් ඇඳලා ඉවරයි මේ චාප දෙක මේ තැන් දෙක හොඳින් තීරණය කරගන්න මෙතන එකක් මෙන්න මෙතන තව එකක් මේ චාප දෙක ඉඳලා තව චාප දෙක බාහිරින් ඇඳ ගන්න ඕන මේ නිර්මාණය මම ඒකට තෝර ගන්නවා මේ වගේ අරයක් මෙතන කේන්ද කරගත්තා චාපයක් තිබ්බා ඒ වගේම මෙන්න මෙතන කේන්ද කරගත්තා තව කටුව තිබ්බා මේ අරය චාපේ කපලා දැම්මා ඉමාරේන්ම එතකොට නැවත මතක් කරගන්න මෙතන කේන්ද කරගෙන චාපයක් ඇඳලා එම අරේම්ම මෙතන චාපයක් ඇඳලා මේ දැන් දෙක හොඳින් තේරුම් ගන්න මෙතන කියන කරන් එක චාපයයි මෙතන කියන කරන් තවත් චාපයයි ඇඳලා ඊට පස්සේ මට ලැබෙනවා මෙන්න මේ බාහිර ලක්ෂය මේ බාහිර ලක්ෂයත් මේ ඕ ලක්ෂයත් යා කරනවා උඹලා තියලා යා කරනවා බාහිර ලක්ෂය යා කරා මෙන්න මෙතන අංශක 90ක් වෙනවා තවද දෙකින් යන මේක ලම්බකයක් වෙනවා මේ රේඛාව ලම්බකයක් වෙනවා මේ O වල සිට AB රේඛාවට ඇඳ එහෙනම් ලම්බකයක් වෙනවා එහෙනම් මේ ලම්බක A කෙළවර එහෙනම් දැන් මෙතන කියනවා ලම්බකයේ අඩිය කියලා කෙළවර මම x අක්‍රු දැම්මා මෙන්න මෙතන O අක්‍රු තියෙන්නේ මෙතන තමයි ලක්ෂය දැන් මම උත්සාහ කරන්න ඕන OX දුර මැන ගන්න. OX දුර බොම් ප්‍රවේශයේ මැනගෙන ඉවර වෙලා මම මැනගත්තා. මම දැන් රවමදින් යන්නේ නැහැ. රවමදින් යන්නේ නැහැ. මම පළමුව පරීක්ෂණයක් කරනවා මේ ත්‍රිකෝණේ පාද කැපෙනවද ගෑවිලා යනවද කියලා. මට චුට්ටක් මෙතන මේක නම් පාදේ කැපෙනවා. මගේ චෝක් කැල්ලකින් මේ හදෙන නිසා මෙතන පොඩ්ඩක් එකක් තියෙනවා. මෙතන ගෑවිගෙන යනවා මෙතනත් ඒ වගේම තමයි මම ඒ නිසා චුට්ටක් අවකටු එහාට මෙහාට කළා මගේ නිර්මාණයේ දල වශයෙන් මම ඉදිරිපත් කරනවා ගෑවි නොගෑවි යන වෘතයක් ඇඳෙන්නේ මම දැන් අගින්න බලන්න උත්සාහ කළා අවකටු හොඳින් අල්ල ගන්න අවකටුව ලිස්සනවා හොඳයි ඔබම ප්‍රවේශමෙන් රවමක් ඇඳගත්තා ඔබට පේන්න ඕන මම සෑහෙන උත්සාහයක් ගත්ත මේ රවම මේ ත්‍රිකෝණය ඇතුළත පාද තුනම ස්පර්ශ වන විදිහට ඇඳගන්න ඒ නිසා ඔබ අනුගමනය කරන්න ඕන ක්‍රියාදාමයන් තියෙනවා ඉතාල ප්‍රවේශමෙන් කරන්න මේ නිර්මාණය මේ කෝණ සමච්චය දෙක අඳිනකොට ඉතාමත්ම නිවැරදිතාවයෙන් අඳින්න ඒ වගේම මේ ලම්බකය අඳිනකොටත් ඉතාමත්ම නිවැරදිව මේ ලම්බකය ඇඳලා ලම්බක දුර මැන ගන්න OX දුර මැන ගන්න එසේ මැනගෙන ඉවරලා බලන්න පළවෙනි සැරේ මේ රව මැද ගන්න පුළුවන්ද කියලා සමහර වෙල අවස්ථාවලදී එකවරම මේ නිර්මාණය කරගන්න පුළුවන් වේවි බොහෝ අයට මේ නිර්මාණයේ වාර දෙකක් තුනක් විතර කරලා තමයි සාර්ථකව ප්‍රතිඵලයක් දකින්න ලැබෙන්නේ. හුඟක් උත්සාහ කරොතින් ඉතා ප්‍රවේශමෙන් ධාරයේ බොහොම සරල ධාරයේ ඉතාමත්ම ප්‍රවේශමෙන් තියෙන්න ඕන ඇද නැති ධාරයක් එන්න ඕන. ඒ වගේම සෙලවෙන්නේ නැති කවකටුවකින් මේ වැඩේ කරන්න ඕන. තුඩෙහිණි පැන්සලක් පාවිච්චි කරන්න ඕන. ඉතාමත්ම ඉවසීමකින් මේ අදාළ චාපයන් යොදලා අදාළ දුර ප්‍රමාණයන් මැනගෙන මේ කාර්යය කරවදින් ඔබට මේ වෘතයේ මේ ත්‍රිකෝණය ඇතුළතින් පාද තුනම ස්පර්ශ වෙන වෘතය ලබා ගන්න පුළුවන්. මෙන්න මේ නිර්මාණයේදී මේ ලැබෙන වෘතයට කියන නම අන්තර වෘතය. අන්තර වෘතය. අන්තර වෘතය කියලා කියන්නේ මේකට තමයි. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා
කේන්ද්‍රය එහෙනම් මේ කේන්ද්‍රයට කියන නම තමයි අන්තර් කේන්ද්‍රය අන්තර් කේන්ද්‍රය කියලා කියන්නේ ඕලක්ෂයට අන්තර් කේන්ද්‍රය එනම් ඕක කියන්නේ අන්තර් කේන්ද්‍රය මේ වෘතයේ අන්තර් වෘතයේ ඉතාල ප්‍රවේශමෙන් කරන නිර්මාණය බොහොම වැදගත් නිර්මාණයක් ඔබට සාමාන්‍ය පෙළ විභාග ගැටලුවේදී අන්තර් වෘතය නිර්මාණය කිරීමට අවස්ථාව ලැබෙවි එහෙම ලැබුණොත් මේ නිර්මාණය කරන්න පුළුවන් එහෙනම් ඔබ කළ යුත්තේ මේ වැනි ත්‍රිකෝණ ඇඳලා වාර කීපයක් මේක කරලා බලන්න වාර පහක් හයන්නේ සමහර වාර 10ක් විතර කරෝදී තමයි හොඳම අවස්ථාවට ඔබ පෙමිණෙන්නේ ඔබගේ දියුණුම අවස්ථාවට පෙමිණෙන්නේ වාර 10ක් විතර මේ නිර්මාණය කරා නම් බොහොම හොඳින් මද දේවි නිවාඩු කාලය නිසා දරුවනේ හොඳින් විවේකයක් අරගෙන මේ නිර්මාණ ටික කරන්න ඔබට පුළුවන් නිර්මාණ පාඩම ඉතාමත්ම සාර්ථක කරගන්න. එහෙනම් මේ වීඩියෝව ලයික් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න මද තියාගන්න.